සාමාන්‍ය පුරවැසියාට බලපාන නීතියක් කොහොමද මාණ්ඩලික ප්‍රධානියාට බලපවත්වන්නේ නැත්තේ? දැන් මේකෙදී සංසන්දනයක් කරන්න මම කැමතියි. මේ කාරණයම දෙආකාරයකින් කරනවා ජනාධිපතිවරයාත් ගෝඨාභය රාජපක්ෂත්. ගෝඨාභය රාජපක්ෂ කොහොමද මේක කරන්නේ? කෙලින්ම යනවා උසාවියට. ගිහිල්ලා කියනවා මාව අතඩංගුවට ගන්න ඉන්නවා. මේක නවත්තන්න කියලා. අධිකරණය නියෝග කරනවා මේ මිනිහව අතඩංගුවට ගන්න එපයි කියලා. දැන් ඒ ගෝඨාභය රාජපක්ෂ කරන වැඩේම තමයි ජනාධිපතිවරයාත් දැන් මේ කරන්නේ තමන්ගේ බලතල පාවිච්චි කරලා බලපෑම් කිරීම මගින්. අපි ප්‍රශ්න කරන්නේ යහපාලනය මේකද කියන එකයි. අපි දන්න යහපාලනය මේක නෙවෙයි. අනිත් එක අත්අඩංගුවට ගැනීමට විරුද්ධ වෙන්නේ නඩු පැවරීමක් නොකරන නිසා නම් පොලිසියෙන් මීට ඉස්සලා යම් යම් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම ජනාධිපතිවරයා මැදිහත් වෙලා වැළැක්වුවේ ඇයි? හොඳම උදාහරණය සජින් වාස් ගුණවර්ධන. සජින් වාස් ගුණවර්ධනව අත්අඩංගුවට ගන්නට රහස් පොලිසිය තුන් පාරක් උත්සාහ කළා. ඒ තුන් පාරෙම ජනාධිපතිවරයා රහස් පොලිසියට කතා කරලා කිව්වා අත්අඩංගුවට ගන්න එපා කියලා. එක අවස්ථාවකදී එපයි කිව්වා, මොකද සිංහල අලුත් අවුරුද්ද එනවයි කියලා එපයි කිව්වා. ඊළඟ අවස්ථාවේදී අත්අඩංගුවට ගන්න යනකොට කිව්වා මැයි දිනය එනවා, ඒක නිසා අත්අඩංගුවට ගන්න එපයි කියලා. තුන්වෙනි අවස්ථාවේදී කිව්වා මහින්ද රාජපක්ෂත් එක්කලා සාකච්ඡාවක් තියෙනවා, ඒ සාකච්ඡාව ඉවර වෙනකන් අත්අඩංගුවට ගන්න එපයි කියලා. කොහෙද නීතිය ආධිපත්‍යය තියෙන්නේ එතකොට? ජනාධිපතිවරයාට පුළුවන් නම් මේ විදිහට රහස් පොලිසියට කතා කරලා යම් යම් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම වළක්වන්නට, එහෙනම් මේ රටට නීතියක් අවශ්‍ය නැහැ. අපි නීති පොත් පැත්තකින් තියලා වහලා දාලා අපි ජනාධිපතිතුමාට කියමු එයාගේ නීති හැටියට මේ රට පාලනය කරන්නට කියලා. අපි දන්නවා මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේ තිස්සේ මොකද්ද වුනේ කියලා. අධිකරණයේ නීතිය පැත්තකට දාලා තිබුණා, පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරීම පැත්තකට දාලා තිබුණා, පාලකයාට ඕන විදිහට නීතිය නැමුවා, කැඩුවා, හැසිරෙව්වා. ඒකෙන් වෙනස් ක්‍රමයක් තමයි අපි යහපාලනයෙන් බලාපොරොත්තු වුනේ. නමුත් යහපාලනය ඇවිල්ලත් දැන් මේ විදිහටයි වැඩ කරන්නේ. මේව පිටිපස්සේ මම දකිනවා දේශපාලනයක්. ඒ දේශපාලනය තමයි ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ කඳ උර අතර තිබෙන අන්‍යෝන්‍ය එකඟතාව. තවම රටට හෙළි වෙලා නැති රහස් එකඟතාවක් ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ කඳ උර තුල තියෙනවා. මෙන්න මේ එකඟතාව නිසා තමයි ජනාධිපතිවරයාට සිද්ධ වෙලා තියෙන්නේ ඊනියා රණවිරු නාමයක් පාවිච්චි කරමින් හෝ යුද්ධයේදී යම්කිසි සේවයක් කළා කියලා තර්කය පාවිච්චි කරමින් හෝ අපරාධකරුවන් සහ අපරාධවලට සහභාගී ආධාර කරපු පුද්ගලයන්ව ආරක්ෂා කරන්නට සිද්ධ වෙලා තියෙන්නේ. මේකයි තිත්ත ඇත්ත අද තියෙන මේ දේශපාලන තත්ත්වයේ. තව මාස කිහිපයක් යනකොට මම මේ අද කියන කතාව සත්‍යක් වේවි. ඒත් අපිට මේ වෙලාවේ රටේ ජනතාවට කියන්න තියෙනවා ඒකට ලෑස්ති වෙලා ඉන්න කියලා. මේක පළවෙනි අවස්ථාව නෙමේ ජනාධිපතිවරයා අපරාධයකට සහභාගී වෙච්ච කෙනෙක්ව ආරක්ෂා කරන. මීට ඉස්සලත් ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් තවත් හිටපු හමුදා නායකයන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මේ විදිහටම කෑ ගැහුවා. කෑ ගහලා එදා හිටපු අල්ලස් කොමසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියව ගෙදර යැව්වා. මේකට අපි කියන්නේ අයහපත් පාලනය කියලා මිසක් යහපත් පාලනය කියලා නෙවෙයි. තිලින ගමගේ කියන පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට යාමේදී රහස් පොලිසියට කතා කරලා වැළැක්වුවේ ජනාධිපතිවරයා.
उडवे दम्मालोक हिमियान अत्तडंगुवट गैनीमट यामेदी कथा करला बेलक्वे जनाधिपतिवरया सजिन वास गुणवर्धनव अत्तडंगुवट गैनीमट यामेदी तुम पारक्म बेलक्वे मे जनाधिपतिवरया।